කොළනේ කොහොමද ඉතින් ඔයාගේ ලයිෆ් එක සමහර වෙලාවට පරිප්පු හොද්දක් වගේ වෙන්න පුළුවන් හන්දියේ කඩේ තියෙන පරිප්පු හොද්ද මෙලෝ රහක් නැ පරිප්පු හොයන්නත් නැ මාර දිය රහයි කිසිම උකු ගතියක් නැ කිසිම රහක් නැ කිසිම ඉන්ටරෙස්ටිං ගතියක් නැ කිසිම ඇඩ්වෙන්චර් එකක් නැ කවුරුත් ආසාවෙන් පරිප්පු ඉල්ලලා කන්නේත් නැ කඩේ පරිප්පු තියෙන්න ඕන නිසා පරිප්පු තියනවා වෙන්න පුළුවන් හැබැයි කොල්ලනේ හිතලා බලන්න ඔයාට පණිවිඩයක් එනවා අලුතෙන් දාපු කඩේක සුපිරි චිකන් කරි එකක් තියෙනවා සුපිරි පෝක් කරි එකක් තියෙනවා ඔයා ඒ කඩේ හොයාගෙන ගිහිල්ලා හට්ටි මුට්ටි ලෙව කාලා ඒ චිකන් කරි එක පෝක් කරි එක ඉවර කරනවා හැමෝම ඒ ගැන කතා වෙනවා මාර ඉන්ටරෙස්ටිං දෙයක් වෙනවා ඉතින් කොල්ලනේ ඔයාගේ ලයිෆ් එකත් අර බෝරින් පරිප්පු හොද්ද වගේද දන්නේ නැහැ ට්‍රයි කරන කිසිම කෙල්ලෙක් සෙට් වෙන්න ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා ඔයාව ගණන් ගන්න ඔයා කියන කිසි දෙයක් අහන්න ඔයාගේ යාළුවෝ සෙට් ඔයාව බුලි කරනවා ඔයාව නෝන්ඩි කරනවා කිසි දෙයකට ඔයාව සෙට් කරගන්න ඔයාව හලනවා එහෙම නැත්නම් ඔයාව ජොබ් බෑක් කරනවා නම් ඔයාගේ බොස් ඔයාව සත පහකට ගණන් ගන්න පොඩ්ඩක්වත් කෑ කරන්න හැබැයි කොල්ලනේ ඒ බෝරින් ලයිෆ් එකේ ඉඳලා ඔයාට මාර විදියට ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන් ගෑනු ළමයි එක්ක එකෙක් නෙවෙයි දෙතුන් දෙනා ආපහු හැරිලා ඔයා දිහා බලන විදියට ඔයාට හදා ගන්න පුළුවන් ඒ ගෑනු ළමයි ඔයාට DM වෙන විදියට ඔයාට හැඩ ගැහෙන්න පුළුවන් ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා ඔයා කියන දේවල් වලට ඇහුම්කන් දෙන ඔයාට රෙස්පෙක්ට් එකක් පෙන්නන හොඳ කොල්ලෙක් වෙන්න පුළුවන් ඔයාගේ යාළුවෝ සෙට් එක අම්මට සිරි සුපිරි උඹ නම් මරු කියන තත්ත්වයට ඔයාට පත් වෙන්න පුළුවන් ඔයාගේ බොස් වෙල් ඩන් ඔයාට ප්‍රොමෝෂන් එකක් දෙනවා කියලා අහගන්න පුළුවන් තත්ත්වයට ඔයාට වෙනස් වෙන්න පුළුවන් ඉතින් කොල්ලනේ මේ වෙනස් වෙන්නේ කොහොමද ඒක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න වීඩියෝ සීරීස් එකක්ම මට කරන්න ඕනේ කියලා හිතුණා ඉතින් ඔයාලට තේරෙන භාෂාවෙන් කියලා කියනවා ඔයාගේ බීටා මේල්ස් ක්වොලිටි අඩු කරලා ඇල්ෆා මේල්ස් ක්වොලිටිස් වැඩි කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඕනේ කියලා මට හිතුණා ඔයා මගේ වීඩියෝ එක බලන්නේ පළවෙනි පාරනම මගේ නම උදේශ්‍රී ඔයාලට ගොඩක් වැදගත් වෙන ස්ටයිල් ටිප්ස් ෆැෂන් ටිප්ස් ලයිෆ් ස්ටයිල් ටිප්ස් ඔයාලට ගර්ල් කෙනෙක් සෙට් කරගන්න ඕන ටිප්ස් ඔයාට ෆිට්නස් ටිප්ස් ඔයාගේ පර්සනලිටි එක බිල්ඩ් අප් කරගන්න ඕන ටිප්ස් වගේ ගොඩක් වීඩියෝස් කරනවා ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ඉස්සරහට බලන්න channel එක subscribe කරලා දැම්මම notifications on කරලා තියාගන්න කොල්ලනේ ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා මේ ඇල්ෆා බීටා කියන concept එක ගැන ඔයාලට බීටා මේල් කෙනෙක්ගේ ඉඳන් ඇල්ෆා මේල් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් බීටා මේල් qualities වල ඉඳන් ඇල්ෆා මේල් qualities වලට වෙනස් වෙන්න පරිවර්තනය වෙන්න කලින් මේ concept එක ගැන දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඔයා බයොලොජි වැඩිපුර ඉගෙන ගන්නවා නම් ඒකේන concept එක තමයි dominance hierarchy කියන එක. ඉතින් මේ dominance hierarchy කියලා කියන්නේ මොකද්ද? මේ කියන්නේ සමාජීය සත්ව කොට්ටාශයක්. ඒ කියන්නේ social group එක. එකිනෙකත් එක්ක interact වෙනකොට, එකිනෙකත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතාව පවත්ව ගන්නකොට, එයාලා ඒ group එකේ social hierarchy එක දූරාවලියක්. එහෙම නැත්නම් social ranking එකක් හදා ගන්නවා කියලා විද්‍යාඥ හොයාගෙන තිනවා විශේෂයෙන්ම එයාලා chimpanzees යොදාගෙන කරපු ගොඩක් පරීක්ෂණවලදී මේ concept එක තහවුරු වෙලා තිනවා මේ dominance hierarchy කියන concept එක. ඉතින් මේ concept එක chimpanzees ට විතරක් එහෙම නැත්නම් සත්තුන්ට විතරක් පාවිච්චි කරලා තිබ්බට 1982 දී ෆ්‍රාන්ස් ද වෙල් කියන ડોක්ටර් පොතක් ලියනවා. ඒ පොතේ නම තමයි chimpanzee politics power and sex among apes කියන එක. මේකෙදි ඒ ડોක්ටර් කියනවා මේ dominance hierarchy කියන එක chimpanzees ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් ආදේශ කරගන්න පුළුවන් කියලා. ඒකෙන සමාජීය ගෲප් එක සෝෂල් ගෲප් එකක යන මිනිස්සු අපිත් අනිවාර්යයෙන්ම අපි ජීවත් වෙනකොට අපි එකිනෙකත් එක්ක සම්බන්ධතා පවත්ව ගන්නකොට අනිවාර්යයෙන්ම මේ වගේ සෝෂල් හයරාකී එක සෝෂල් රෑන්කින්ග් එකක් හදා ගන්නවා කියලා එයා ඒ පොතේ කියනවා. ඒ කියන්නේ මිනිස්සු අතරත් අනිවාර්යයෙන්ම ඇල්ෆා ඉන්ඩිවිජුවල්ස්ලා බීටා ඉන්ඩිවිජුවල්ස්ලා ඉන්නවා කියලා එයා ඒ පොතේ කියනවා. ඉතින් කොල්ලනේ 1990 මුල් ගණන් වලදී මේන් ස්ට්‍රීම් මීඩියා මේ concept එක අරගෙන එයාලා සෑහෙන්න මාකට් කරන මේ ඇල්ෆා මේල් බීටා මේල් එහෙම නැත්නම් ඇල්ෆා බීටා කියන qualities ගැන ඇල්ෆා බීටා කියන concept එක ගැන ඉතින් ඔයාල දැනටම දන්නවා වෙන්න පුළුවන් අද වෙනකොට social media වල මේ ඇල්ෆා බීටා කියන concept එක සෑහෙන්න පතුරු ගැහෙන සෑහෙන viral වෙන concept එකක් කියලා. ඉතින් මේ dominance hierarchy concept එකට අනුව ඇල්ෆා individual කෙනෙක් කියලා කියන්නේ එහෙම නැත්නම් ඇල්ෆා මේල් කෙනෙක් කියලා කියන්නේ ඒ social group එකේ වැඩිපුරම dominance එක තියාගෙන ඉන්න individual ට පුද්ගලයාට ඒ කියන්නේ වැඩිපුරම ආධිපත්‍යය තියාගෙන ඉන්න පුද්ගලයාට. ඉතින් ඒකෙම අනිත් පැත්ත තමයි බීටා ඉන්ඩිවිජුවල් කෙනෙක්. එහෙම නැත්නම් බීටා මේල් කෙනෙක් කියලා කියන්නේ ඒ ගෲප් එකේ ඒ සෝෂල් ගෲප් එකේ යටහපත්ව අමනතව කීකරුව අර ඇල්ෆා ඉන්ඩිවිජුවල් යටතේ ඉන්න ඉතුරු සෙට් එකට. මේ concept එකේ තියෙන හොඳම දේ තමයි කිසිම කෙනෙක්
උපතින් ඇල්ෆා මේල් කෙනෙක්වත් ඇල්ෆා ඉන්ඩිජුවල් කෙනෙක්වත් බීටා මේල් කෙනෙක් බීටා ඉන්ඩිජුවල් කෙනෙක්වත් වෙන්නේ නෑ කියන එක ඔයාගේ උස ඔයාගේ උපතින් තීරණය වෙනවා ඔයාගේ හැම පාට ඔයාගේ උපතින් ඔයාගේ ජාන වලින් තීරණය වෙනවා හැබැයි කොල්ලනේ ඔයා ජීවත් වෙන විදියට ඔයා හැඩගැහෙන සමාජ පරිසරයට අනුව ඔයාගේ බීටා ක්වොලිටීස් ඇල්ෆා ක්වොලිටීස් වෙනස් වෙනවා ඒ වගේම තමයි ඔයාට ඕන වෙලාවක මේ ක්වොලිටීස් වෙනස් කරගන්නත් පුළුවන් ඒ නිසා බොයිස් සමහර වෙලාවට ඔයා දැනටමත් ඇල්ෆා කොල්ලෙක් වෙන්න පුළුවන් මේ ක්වොලිටීස් ගොඩාක් තියෙනවෙන්නත් පුළුවන් ඒ ක්වොලිටීස් වැඩි දියුණු කරගන්න ඔයාට මාර chance එකක් තියෙනවා එහෙම නැත්නම් ඔයාට දැනට තියෙන්නේ බීටා ක්වොලිටීස් නා ඔයාට වැඩිපුර ඇල්ෆා ක්වොලිටීස් නැත්නම් මේ වීඩියෝ සීරීස් එකෙන් ඒ ඔයාගේ බීටා ක්වොලිටීස් ඇල්ෆා ක්වොලිටීස් වලට කොහොමද කන්වර්ට් කරගන්නේ කියලා මම කියලා දෙන්න හිතාගෙන ඉන්නවා මම හිතනවා මේ වීඩියෝ සීරීස් එක ඉවරනකොට මේ වීඩියෝස් බලන හැම කොල්ලෙක්ම උදේස්රිගේ ගැන් එකේ හැම කොල්ලෙකුටම බීටා මේල් බීටා ක්වොලිටීස් වලින් ඇල්ෆා මේල් ඇල්ෆා ක්වොලිටීස් වලට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බොයිස් මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ එපිසෝඩ්ස් ටිකත් ඔයාලට බලා ගන්න අනිවාර්යම channel එක subscribe කරලා notifications on කරලා තියාගන්න. ඉතින් මේ channel එකට මගේ උදේස්රි ගැන් එකට කොල්ල ලක්ෂයක් සෙට් වෙනත් මාර ළඟ. ඉතින් channel එකේ subscribers ලා ලක්ෂ වෙච්ච ගම රුපියල් ලක්ෂයකට එහා giveaway එකක් දෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මගේ Instagram link එක පල්ලෙහා තියෙන Instagram profile එක follow කරලා තියාගන්න. ඉතින් insta world ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලට හිතෙන දේවල් මොන වගේ videos තව ඕනේ කියලා අනිවාර්යෙන් message කරන්න. ඊළඟ video එකකින් සෙට් වෙනකන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්න ජය වේවා.